හය වෙන පාඩම අසාධාරණ ශෝබන චෛතසික සය සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව යන මේ චෛතසිකයේ ඕති දෙන විරති නම් වෙති බොරු කීම කේලම් කීම පරුස වචන කීම නිෂ්පල වචන කීම යන කටින් සිදුවන පව්කම් සතරින් වළක්නා ස්වභාවය සම්මා වාචා නම් වේ සතුන් මැරීම සොරකම් කිරීම පරදාර සේවනයේ යන කයින් සිදුවන පව්කම් තුනෙන් වළක්නා ස්වභාවය සම්මා කම්මන්ත නමි කයින් හා වචනෙන් කරන පව්කම් දිවි පැවැත්මේ උපායක් වශයෙන්ද කෙරෙති අන් කරුණු සඳහාද කෙරෙති දිවි පැවැත්වීම සඳහා කරන කාය වාග් දුෂ්චරිතවලින් වළක්නා ස්වභාවය සම්මා ආජීව නමි මේ චෛතසික තුන කරණ කොටගෙන පව්කම් වලින් වළක්නා බැවින් ඒ චෛතසිකයෝ විරති නම් වෙති කරුණා මුදිතා යන මේ චෛතසික දෙක අප්‍රමාණ්‍ය නම් වේ තමාට දුක් ඇතිවෙනවාට නොකමැති වන්නාක් මෙන්ම අනුන් දුක්වීමත් නොකමැතිවන අනුන් දුකින් මුදවනු කැමැති ස්වභාවය කරුණා නම් වේ තමාට යම් සම්පතක් ලැබුණහොත් ඒ ගැන සතුටු වන්නාක් මෙන් අනුන්ගේ සම්පත් ගැන සතුටු වන්නා වූ ස්වභාවය මුදිතා නම් වේ අප්‍රමාණ සත්වයන් ගැන පවත්නා බැවින් මේ දෙක අප්‍රමාණ්‍ය නම් වේ සිතින් දැනගන්නවාට වඩා හොඳින් වඩා පිරිසිදු ලෙස වඩා ගැඹුරු ලෙස අරමුණු දක්නා ස්වභාවය ප්‍රඥා චෛතසිකයය එයට අමෝහය යයිද විද්‍යාව යයිද කියනු ලැබේ ශෝබන සාධාරණ චෛතසික 19 විරති 3 අප්‍රමාණ්‍ය 2 ප්‍රඥා චෛතසිකය යන මේ චෛතසික 25 ශෝබන චෛතසිකයයි කියනු ලැබේ විශේෂ කරුණු සම්පත්ත විරතිය සමාදාන විරතිය සමුච්ඡේද විරතිය කියා එක් එක් විරති චෛතසිකයන් තුන් ආකාර වේ පව්කමක් කරන්නට සිදුවන අවස්ථාවක් පැමිණි කල්හි කලින් සිකපද සමාදන් වීමක් නැතිවම හෝ සිකපද සමාදන් වී තිබුණත් ඒවා ගැන අපේක්ෂාවක් නොකොට පාපේහි දෝෂය පමණක් සලකා පවින් වළකන්නහුට ඇතිවන විරතිය සම්පත්ත විරතිය නම් වේ සිකපද සමාදන් වීම වශයෙන්ද සමාදන් වූ සිකපද රැකීම වශයෙන්ද ඇතිවන විරතිය සමාදාන විරති නම් වේ ලෝකෝත්තර මාර්ග චිත්තය හා උපදනා විරතිහු සමුච්ඡේද විරති නම් වේ මෛත්‍රී කරුණා මුදිතා උපේක්ඛායයි අප්‍රමාණ්‍ය සතරකි මේ ශෝබන චෛතසිකවලදී අප්‍රමාණ්‍ය නාමයෙන් චෛතසික දෙකක් පමණක් දක්වා ඇත්තේ තත්‍ර මඤ්ඤතා නාමයෙන් උපේක්ෂාවත් අදෝස නාමයෙන් මෛත්‍රියත් ශෝබන සාධාරණ චෛතසිකයන්ට ඇතුළත්ව කියවනු බැවිනි මේවා කටපාඩම් කරගන්න පස්ස වේදනා සංඥා චේතනා ඒකාග්ගතා ජීවිත ඉන්ද්‍රිය මනසිකාරයයි සර්ව චිත්ත සාධාරණ චෛතසික සතිකි විතක්ක විචාර අදිමොක්ක විරිය පීති ඡන්දයයි ප්‍රකීර්ණක චෛතසික සයකි මෝහ අහිරික අනෝත්තප්ත උද්දච්ච ලෝභ දිට්ටි මාන දෝස ඉස්සා මච්චරිය කුක්කුච්ච තීනමිද්ද විචිකිච්ඡායයි අකුසල චෛතසික තුදුසකි සද්දා සති හිරි උත්තප්ප අලෝභ අදෝස තත්‍ර මඤ්ඤතා කාය පස්සද්දි චිත්ත පස්සද්දි කාය ලහුතා චිත්ත ලහුතා කාය මුදුතා චිත්ත මුදුතා කාය කම්මඤ්ඤතා චිත්ත කම්මඤ්ඤතා කාය පාගුඤ්ඤතා චිත්ත පාගුඤ්ඤතා කායුජ්ජුකතා චිත්තුජ්ජුකතායයි
සෝබන සාධාරණ චෛතසික 21කි. සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීවයයි විරති තුනකි. කරුණා මුදිතායයි අප්‍රමාණ්‍ය දෙකකි. ප්‍රඥා චෛතසිකයත් සමග මේ චෛතසික 520 ශෝබන චෛතසිකයෝය. අන්‍ය සමාන 13ය, අකුසල 14ය, සෝබන 25යි, චෛතසික 52කි. හත්වන පාඩම. අන්‍ය සමාන චෛතසික සම්ප්‍රයෝගය. චෛතසික සම්ප්‍රයෝගයේ පහස්වෙන් තේරුම්ගත හැකි වීමට ධ්‍යාන ભેදයෙන් හා වේදනා ભેදයෙන් සිත් බෙදෙන හැටි නැවතත් සිහි කරගත යුතුය. අහේතුක අකුසල විපාකවල චක්කු විඥානාදී වශයෙන් විඥාන නාමයෙන් කියවුණු සිත් පසක් ඇත්තේය. කුසල විපාකවලද පසක් ඇත්තේය. ඒ සිත් දශයට ද්වි පංචක විඥාන යන නාමය විවහාර කරන බවද මතක තබාගත යුතුය. දෙපනස් චෛතසිකයන් අතුරින් සර්වචිත්ත සාධාරණ චෛතසික සත විශේෂයක් නැතිවම සියලුම සිත් හා සම්ප්‍රයෝග වන බව දත යුතුය. ප්‍රකීර්ණක චෛතසිකයන් අතුරින් විතර්කය ද්වි පංච විඥාන දශය හැර ඉතිරි කාමාවචර සිත් 44ය, ප්‍රථම ධ්‍යාන සිත් 11 යන සිත් 55හි යෙදේ. ඉතිරි සිත් 60 සයෙහි නොයෙදේ. විචාරය විතර්කය යෙදෙන සිත් 55ය, ද්විතීය ධ්‍යාන සිත් 11ය යන සිත් 60 සයෙහි යෙදේ. ඉතිරි සිත් 55හි නොයෙදේ. අතිමෝක්ෂය ද්වි පංච විඥානයෝය විචිකිච්ඡා සහගත සිතේ යන සිත් 11 හැර ඉතිරි සිත් 78හි යෙදේ. නොයෙදෙන සිත් 11කි. වීරය පංච ద్వාරා වර්ජනය ද්වි පඤ්ඤ විඥානයෝය සම්පටිච්ඡන දෙකය සම්තීර්ණ තුනය යන සිත් 16 හැර ඉතිරි සිත් 73හි යෙදේ. සිත 16ක නොයෙදේ. ප්‍රීතිය දෝමනස්ස සහගත සිත් දෙකය, උපේක්ෂා සහගත සිත් 55ය, කාය විඤ්ඤාණ දෙකය, චතුර්ථ ධ්‍යාන සිත් 11 යන සිත් 70ව හැර ඉතිරි සිත් 51හි යෙදේ. නොයෙදෙන සිත් 70කි. ඡන්දය අහේතුක 18ය, මෝහ මූල දෙකේ යන සිත් 20 හැර ඉතිරි සිත් 69හි යෙදේ. නොයෙදෙන සිත් 20කි. විශේෂ කරුණු. රූපාදී ආරම්මණයන් චක්ෂුරාදී වස්තුන්හි ගැටීමේ හේතුවෙන් උපදන ද්විපඤ්ඤ විඥාණයන්ට අරමුණට යෑමට විතර්කේ උපකාරයක් උවමනා නැත. එබැවින් ඒ සිත්වල විතර්කය නොයෙදේ. විතර්කය නැතිව අරමුණට යා හැකිවන පරිදි භාවනාවෙන් දියුණු කර ඇති බැවින් ද්විතීය ධානාදී සිත්වලටත් විතර්කය උවමනා නැත. ද්විපංච විඥානයන් දුර්වල සිත් කොටසක් බැවින් ඒවායේ ප්‍රකීර්ණක චෛතසික එකකුදු නොයෙදේ. ද්විතීය ධානාදී සිත්වල විතර්කය නොයෙදෙන්නේද භාවනා බලයෙන් ප්‍රහාණය කරන ලද බැවිනි. අධිමෝක්ෂය විනිශ්චය කරන ස්වභාවය ඇති චෛතසිකයක් බැවින් විචිකිච්ඡා සහගත සිතෙහි නොයෙදේ. පංච ద్వාරා වර්ජනාදී සිත්වල වීර චෛතසිකය නොයෙදෙන්නේද ඒ සිත් දුබල බැවිනි. දෝමනස්ස උපේක්ඛා වේදනා ප්‍රීතියට පටහැනි බැවින් දෝමනස්ස උපේක්ඛා සහගත සිත්වල ප්‍රීතිය නොයෙදේ. කාය විඥාණය සුඛ සහගත උවද දුබල බැවින් එහි ප්‍රීතිය නොයෙදේ. සෝමනස්ස සහගත වූ චතුර්ථ ධාන චitteහි භාවනා බලයෙන් ප්‍රහීන බැවින් ප්‍රීතිය නූපදී.
අහේතුක සිත් හා මෝහ මූල සිත් යම් කිසිවක් සිදු කිරීමේ කැමැත්තෙන් තොර දුබල සිත් කොටසක් බැවින් ඒ වායේ ඡන්දය නොයේදී සිත්වල යෙදෙන චෛතසික ගණන් සෙවීමේදී නිතරම පැටලෙන්නේ මේ ප්‍රකීර්ණ චෛතසික සයය. එබැවින් ඒ චෛතසිකයන්ගේ සම්ප්‍රයෝගය හොඳින් ප්‍රගුණ කරගත යුතුය. ප්‍රකීර්ණක චෛතසික එකකදු නොයෙදෙන සිත් ඇත්තේ පංච විඥාන සිත් දශය පමණකි. ලෝභ මූල සෝමනස්ස සහගත සතරය, කාමාවචර ශෝභන සෝමනස්ස සහගත සිත් දොළසය, ප්‍රථම ධාන සිත් එකොළසය යන මේ සිත් 27හි ප්‍රකීර්ණ චෛතසික සියල්ල යෙදේ. ඉතිරි සිත්වල සුදුසු පරිදි යෙදේ. සියලුම සිත්වල යෙදෙන බැවින් සර්වචිත්ත සාධාරණ චෛතසික ගැන අමුතුවෙන් සොයා දෙන්නට දෙයක් නැත. සෝමනස්ස සහගත දෘෂ්ටි සම්ප්‍රයුක්ත අසංස්කාරික සිතේ පටන් සිත් 121ක්ම යෙදෙන ප්‍රකීර්ණක චෛතසික සොයනු. ඉක්මනින් කියවිය හැකි වනතෙක් එය ප්‍රගුණ කරනු. ප්‍රශ්න 1. විතර්කයේ යෙදෙන සිත් කොතෙක්ද? නොයෙදෙන සිත් කොතෙක්ද? විචාරාදිය ගැනත් එසේ සොයනු. 2. දෙපනස් විඥානයන්හි විතර්කේ නොයෙදෙන්නේ කුමක් නිසාද? 3. විචාරය තෘතිය ධානාදීහි නොයෙදෙන්නේ කුමක් නිසාද? 4. ප්‍රීතිය සෝමනස්ස සහගත වූ චතුර්ථ ධාන සිත්වල නොයෙදෙන්නේ කුමක් නිසාද? 5. ප්‍රකීර්ණක චෛතසික නොයෙදෙන සිත් කවරහුද? 6. ප්‍රකීර්ණ චෛතසික සියල්ලම යෙදෙන සිත් කවරහුද? 7. දෝමනස්ස සහගත සිත්වල යෙදෙන ප්‍රකීර්ණක චෛතසික කවරහුද? 8. විචිකිච්ඡා සහගත සිතේ යෙදෙන ප්‍රකීර්ණක චෛතසික කවරහුද? 8. පාඩම අකුසල චෛතසික සම්ප්‍රයෝගය. අකුසල චෛතසිකයන් අතුරින් මෝහ, අහිරික, අනෝතප්ප, උද්දච්ච යන චෛතසිකයෝ සතර දෙන අකුසල සාධාරණයෝය. ඒ සතරත් වෙනසක් නැතිව අකුසල් සිත් සියල්ලෙහිම යෙදේ. ලෝභය ලෝභ මූල සිත් 8හි යෙදේ. දිට්ඨිය දිට්ඨි සම්පයුත්ත සිත් 7හි යෙදේ. මානය දිට්ඨි විප්පයුත්ත සිත් 7හි සමහර විට යෙදේ. දෝස, ඉච්ඡා, මච්චරිය, කුක්කුච්ච යන සතර ද්වේෂ මූල සිත් 2හි යෙදේ. එයින් ඉස්සා මච්චරිය කුක්කුච්ච චෛතසික 3 යෙදෙන්නේ සමහර අවස්ථාවලය. තීන මිද්ද 2 සසංකාරික සිත් 5හි යෙදේ. ඒවා යෙදෙන්නේද සමහර අවස්ථාවකය. විචිකිච්ඡාව විචිකිච්ඡා සහගත සිතෙහි පමණක් යෙදේ. අකුසල සිත් සියල්ලෙහිම යෙදෙන චෛතසික 4කි. ලෝභ මූල සිත්වල පමණක් යෙදෙන චෛතසික 3කි. දේශ මූල සිත්වල පමණක් යෙදෙන චෛතසික 4කි. අකුසල සසංකාරික සිත්වලම යෙදෙන චෛතසික 2කි. විචිකිච්ඡා සහගත සිතෙහි පමණක් යෙදෙන චෛතසික 1කි. පිළිවෙලින් අකුසල සිත් 12හි යෙදෙන අකුසල චෛතසික සොයනු. විශේෂ කරුණු. අකුසලයන්ගේ දොස් දක්නා නුවණ ඇතොත් අකුසල සිත් නූපදී. එසේම අකුසලය පිළිකුල් කරන හිරිය හා ඒට බියවන ඔත්තප්පය ඇතිකල්හි අකුසල සිත් නූපදී. කුසල ධර්මය විෂයෙහි සිත පිහිටා ඇතිකල්හිද අකුසල සිත් නූපදී. සෑම අකුසල සිතක්ම ඇතිවීමට එහි ආදීනවය වසන මෝහයත්, එයට ලැජ්ජා නොවන අහිරිකයත්, බිය නොවන අනෝතප්පයත්, සැලෙන උද්දච්චයත් තිබිය යුතුය.
එබැවින් මෝහ, අහිරික, අනෝතප්ප, උද්දච්ච යන සතර සියලුම අකුසල සිත්වල යෙදෙන බව කියනු ලැබේ. පංචස්කන්ධය ආත්මයක්ය, නිත්‍ය දෙයක්ය යනාදීන් ගන්නා දෘෂ්ටි ඇතිවන්නේත්, තමා උසස්ස යනාදීන් ගන්නා මානය ඇතිවන්නේත් පංචස්කන්ධය කෙරෙහි ඇල්ම වූ ලෝපයත් සමගමය. එබැවින් දෘෂ්ටි, මාන, චෛතසික දෙක ලෝභ මූල සිත්වල මිස අනෙක් සිතක ඇති නොවේ. නිත්‍යාදී වශයෙන් ගැනීමය, උසස්ස යනාදීන් ගැනීමේ යන මේ දෙක එකිනෙකට වෙනස් බැවින් කිසි කලක එක් සිතක එක්වර ඇති නොවේ. දෘෂ්ටි සම්ප්‍රයුක්ත සිත්වල මානය නොය දෙන්නේ එහෙයිනි. මාත් සෙය්‍ය තමාගේ වස්සූන්හි ඇලෙන ලෝභය නිසා හටගන්නකි. එහෙත් එය තමාගේ වස්තුව අනුන්ට සාධාරණ වීම නොයිවසීමේ වශයෙන් ඇතිවන්නක් බැවින් ද්වේෂය සමග මිස ලෝභය සමග ඇති නොවේ. මච්චරිය ද්වේෂමූල චිත්තයන්හිම ඇතිවන බව කියන ලද්දේ එහෙයිනි. සිත දුබල කරන, වැඩට අයෝග්‍ය කරන තීන මිද්ද චෛතසික දෙක දුබල වූ සසංකාරික සිත්වලම යෙදේ. ඒවා සසංකාරික සිත්වල යෙදෙන්නේද සමහර අවස්ථාවක පමණකි, සෑම කල්හි නොයෙදේ. ප්‍රශ්න: අකුසල් සිත් සියල්ලෙහි යෙදෙන චෛතසික කවරහුද? දෙක: ලෝභ මූල සිත්වල පමණක් යෙදෙන චෛතසික කවරහුද? තුන: ද්වේෂ මූල පමණක් යෙදෙන චෛතසික කවරහුද? හතර: ලෝභ මූල පළමුවන සිත හා යෙදෙන අකුසල චෛතසික කවරහුද? දෙවන සිත හා යෙදෙන අකුසල චෛතසික කවරහුද? ද්වේෂ මූල පළවන සිත හා යෙදෙන අකුසල චෛතසික කවරහුද? හත: විචිකිච්ඡා සහගත සිතෙහි යෙදෙන අකුසල චෛතසික කවරහුද? නමවන පාඩම: ශෝබන චෛතසික සම්ප්‍රයෝගය. ශෝබන චෛතසිකයන් අතුරෙන් ශෝබන සාධාරණ චෛතසික 19ය, කෙටි ක්‍රමයෙන් 59ක් වූද, විස්සාර ක්‍රමයෙන් 91ක් වූද සියලුම ශෝබන සිත්වල වෙනසක් නැතිව යෙදේ. විරති චෛතසික 3 ලෝකෝත්තර සිත්වල සෑම කල්හිම එකටම යෙදේ. ලෞකික සිත්වලින් කාමාවචර කුසල් සිත් 8හි සමහර අවස්ථාවලදී වෙන වෙනම යෙදේ. කාමාවචර කුසලයෙහි එක් වරකට යෙදෙන්නේ විරතිවලින් එක් චෛතසිකයක් පමණකි. අප්‍රමාණ චෛතසික දෙක ප්‍රථම, ද්විතීය, තෘතීය, චතුර්ථ ධ්‍යාන රූපාවචර සිත් 12ය, කාමාවචර කුසල් 8ය, සහේතුක කාමාවචර ක්‍රියා 8ය යන සිත් 28හි සමහර අවස්ථාවලදී වෙන් වශයෙන් යෙදේ. කරුණා මුදිතා දෙක එක් සිතක එක වරකට නොයෙදේ. සෝමනස සහගත සිත්වල මිස උපේක්ෂා සහගත සිත්වල කරුණා මුදිතා නොයෙදෙති යන ආචාර්ය මතයද ඇත්තේය. ඒ මතයේ සැටියට කරුණා මුදිතා යෙදෙන සිත් 20කි. ප්‍රඥා චෛතසිකය ඥාන සම්ප්‍රයුක්ත කාමාවචර සිත් 12ය, රූපාවචර සිත් 15ය, අරූපාවචර සිත් 12ය, ලෝකෝත්තර සිත් 8ය යන සිත් 47හි යෙදේ. ශෝභන සාධාරණ 19ය, සිත් 59කත්, විරති 3, සිත් 16කත්, අප්‍රමාණ්‍ය 2, සිත් 28කත්, ප්‍රඥා චෛතසිකය සිත් 47කත් යෙදේ. දැන් එක් එක් ශෝභන සිතක් කොතෙක් ශෝභන චෛතසික යෙදෙනවාද කියා සිත් පිළිවෙලින් සොයා බලන්න.
සෝභන සාධාරණ 19 සියලුම ශෝභන සිත්වල යෙදෙන නිසා ඒවා ගැන අමුතුවෙන් සොයන්නට දෙයක් නැත. සමහර සිත් සමග පමණක් යෙදෙන ශෝභන චෛතසික ඇත්තේ සයක් පමණකි. එබැවින් චෛතසික ගණන සෙවීම අපහසු නැත. විශේෂ කරුණු. කාමාවචර කුසල චිත්තේහි විරති චෛතසික යෙදීම සම්බන්ධයෙන් සමහර විටක යෙදීමය යෙදෙන කල්හිත් සියල්ලම එකවර නොයෙදී වෙන වෙනම යෙදීමය යන මේ කරුණු දෙක විශේෂයෙන් සැලකිය යුතුය. දන් දීම, වැඳුම් පිදුම් කිරීම, බණකීම්, බණ ඇසීම් ආදිය සිදු කරන කාමාවචර කුසල චිත්තේහි විරති චෛතසික නොයෙදේ. ඒවා යෙදෙන්නේ කාමාවචර කුසල චිත්තයෙන් දුෂ්චරිතයෙන් වැළකීම් වශයෙන් සීලය සම්පූර්ණ කරන අවස්ථාවලදී පමණකි. සියලුම දුෂ්චරිතයන්ගෙන් වැළකීම එකවර සිදු කළ නොහැකි වේ. වාක් දුෂ්චරිතයෙන් වැළකීම කරන අවස්ථාවේදී කාය දුෂ්චරිතයෙන් වැළකීම සිදු නොවේ. කාය දුෂ්චරිතයෙන් වළක්නා අවස්ථාවේදී වාග් දුෂ්චරිතයෙන් වැළකීම සිදු නොවේ. සම්මා වාචා චෛතසිකයෙන් බොරුකීම වළක්නා අවස්ථාවේදී බොරුකීමෙන් වැළකීම මිස කේලම් කීම් ආදියෙන් වැළකීමක් නොවේ. කේලම් කීමෙන් වැළකෙන අවස්ථාවලදී බොරුකීම් ආදියෙන් වැළකීමක් නොවේ. කරුණු මෙසේ හේයින් කාමාවචර කුසලේහි එක්වරකට එක් විරති චෛතසිකයක් මිස දෙක තුනක් නොයේදී රූපාවචර අරූපාවචර සිද්දුෂ්චරිතයෙන් වැළකීම් වශයෙන් උපදනා සිත් නොවන බැවින් ඒ වායේ විරති චෛතසික නොයේදී. සත්වයන් අතින් පව්කම් කෙරෙන්නේ කෙලෙසුන් නිසාය. ලෝකෝත්තර මාර්ග චිත්තයෙන් පව්කම් වලට හේතුවන කෙලෙස් නැසනු ලැබේ. කෙලෙස් නැසීම අනුව පව්කම් වලින් වැළකීම සිදුවන බැවින් සෑම කල්හිම ලෝකෝත්තර සිත් සමග විරති චෛතසික තුනම යෙදේ. කාමාවචර සිත්වල අප්‍රමාණ්‍ය යෙදෙන්නේ දුක්ඛිත සත්වයන්ට අනුකම්පා කරන සුඛිතයන් ගැන සතුටු වන අවස්ථාවලදී පමණකි. අනුකම්පා කිරීමය සුඛිතයන් ගැන සතුටු වීමය යන මේ දෙක එකිනෙකට වෙනස් වැඩ දෙකක් නිසා එකවර එක සිතක අප්‍රමාණ්‍ය චෛතසික දෙකම නොයේදී කසිනාදී අරමුණු කරන රූපාවචර සිත්වල අප්‍රමාණ්‍ය නොයේදී ඒවා යෙදෙන්නේ කරුණාව හෝ මුදිතාව වඩා උපදවාගත් රූපාවචර ධාන සිත්වල පමණකි. දෙපනස් චෛතසිකයන් අතුරින් ඉස්සාමච්චරිය, කුක්කුච්ච, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, කරුණා, මුදිතා, මාන, තීන, මිද්ද යන මේ චෛතසික 11 නියමිත සිත්වලට සමහර විටක පමණක් යෙදෙන්නේය. එබැවින් ඒවාට අනියත යෝගීය යැයි කියනු ලැබේ. නියම වශයෙන්ම ඒ සිත්වල යෙදෙන බැවින් ඉතිරි චෛතසික 41 නියත යෝගීයයි කියනු ලැබේ. ප්‍රශ්න 1. විරති චෛතසික සෑම කල්හිම යෙදෙන්නේ කවර සිත්වලද? 2. මහග්ගත සිත්වල විරති නොයෙදෙන්නේ කුමක් නිසාද? 3. කාමාවචර කුසලේහි විරති අප්‍රමාණ්‍ය යෙදෙන්නේ කවර අවස්ථාවලදීද? 4. අනියත යෝගී චෛතසික කොතෙක්ද? දසවන පාඩම. අකුසල චිත්තයන්හි චෛතසික සංග්‍රහය. එක් එක් චෛතසිකයක් කවර කවර සිත්වල යෙදෙනවාද කියා දැන් ඔබ දන්නේය. මින් ඉදිරියට කළ යුත්තේ සිතක් පාසාම ඒ සිතේ යෙදෙන චෛතසික ගණන් සොයා ගැනීමය. මේතන් පටන් චිත්ත පරිච්ඡේදයේදී සිද්දක් වූ පිළිවෙලින් ඒ සිත්වල යෙදෙන චෛතසික සංඛ්‍යාව දක්වනු ලැබේ. අන්‍ය සමාන චෛතසික 13
අකුසල චෛතසික 14 කියා අකුසල් චිත්සිතවල යෙදෙන චෛතසිකයන් ඇත්තේ 27කි. ඔබට චෛතසික සෙවීම පහසු වනු සඳහා ඒ චෛතසික 27න් සියලුම අකුසල් සිත්වල යෙදෙන චෛතසික පළමුවෙන් සොයා ගන්න. සර්ව චිත්ත සාධාරණ චෛතසික 7ය, විතක්ක විචාර වීරය යන ප්‍රකීර්ණක චෛතසික 3ය, මෝහ අහිරික අනෝතප්ප උද්දච්ච යන අකුසල සාධාරණ චෛතසික 7 යන මේ චෛතසික 14 සියලුම අකුසල සිත්වල යෙදෙන බව මුලින්ම සිතේ තබා ගත්තහම ඒ ඒ සිතේ යෙදෙන අනිකුත් චෛතසික පහසුවෙන් සොයා ගත හැකිවනු ඇත. ලෝභ මූලයේ පළමු වන සිත වූ සෝමනස්ස සහගත දිට්ඨිගත සම්පයුත්ත අසංස්කාරික සිතෙහි ඉහත කී චෛතසික තුදුසහැර අමුතුවෙන් යෙදෙන්නේ අදිමොක්ක, ප්‍රීති, ඡන්ද යන අන්‍ය සමාන තුන හා ලෝභ, දිට්ඨි යන අකුසල චෛතසික 2ය. 1. ලෝභ මූලයේ පළමුවන චිත්තේහි අන්‍ය සමාන චෛතසික 13ය, අකුසල සාධාරණ 4ය, ලෝභය, දිට්ඨිය යන චෛතසික 19ය යෙදේ. 2. ලෝභ මූලයේ දෙවන චිත්තේහි පළමුවන සිතේ යෙදෙන චෛතසික 19ය, තීන මිද්ද 2ය යන චෛතසික 21 යෙදේ. තීන මිද්දේ යෙදෙන්නේ සමහර විටකය. 3. ලෝභ මූලයේ තුන්වන සිතෙහි අන්‍ය සමාන 13ය, අකුසල සාධාරණ 7ය, ලෝභ, මාන 2ය යන චෛතසික 19 යෙදේ. 4. සතරවන සිතෙහි තුන්වන සිතේ යෙදෙන චෛතසික හා තීන මිද්ද 2ද යන චෛතසික 21 යෙදේ. 5. පස්වන සිතෙහි පළමුවන සිතෙහි යෙදෙන චෛතසික 19න් ප්‍රීතිය හැර ඉතිරි 18 යෙදේ. 6. සවන සිතෙහි දෙවන සිතේ යෙදෙන චෛතසික 21න් ප්‍රීතිය හැර ඉතිරි 20 යෙදේ. 7. සත්වන සිතෙහි තුන්වන සිතේ යෙදෙන චෛතසික 19න් ප්‍රීතිය හැර ඉතිරි 18 යෙදේ. 8. අටවන සිතෙහි සතරවන සිතේ යෙදෙන චෛතසික 21න් ප්‍රීතිය හැර ඉතිරි 20 යෙදේ. 9. ද්වේෂ මූල පළමුවන සිතෙහි ප්‍රීතිය හැර අන්‍ය සමාන 12ය, අකුසල සාධාරණ 4ය, දෝෂ ඉස්සාමච්චරිය කුකුච්ච 4ය යන චෛතසික 20 යෙදේ. ඉස්සාමච්චරිය කුකුච්ච යන යෙදෙන්නේ සමහර අවස්ථාවල පමණකි. යෙදෙන කල්හිද ඒ වායෙන් එකක් පමණක් යෙදේ. 10. ද්වේෂ මූල දෙවන සිතෙහි පළමුවන සිතෙහි යෙදෙන චෛතසික 20ය, තීන මිද්දයෝය යන චෛතසික 20 යෙදේ. 11. මෝහ මූල පළමුවන සිතෙහි අදිමොක්ක, ඡන්ද, ප්‍රීති හැර අන්‍ය සමාන 10ය, අකුසල සාධාරණ 7ය, විචිකිච්ඡාවය යන චෛතසික 15 යෙදේ. 12. මෝහ මූල දෙවන සිතෙහි ඡන්ද, ප්‍රීති හැර අන්‍ය සමාන 11ය, අකුසල සාධාරණ 7ය යන චෛතසික 15 යෙදේ. 11 වන පාඩම. අහේතුක චිත්තයන්හි චෛතසික සංග්‍රහය. අහේතුක සිත්වල යෙදෙන්නේ ඡන්දය හැර ඉතිරි අන්‍ය සමාන චෛතසික 12ක පමණි. අකුසල විපාක චක්කු විඤ්ඤාණාදී සිත් සත්පසෙහි සර්ව චිත්ත සාධාරණ 7 පමණක් යෙදේ. සම්පටිච්ඡනේහි ඡන්ද, ප්‍රීති, වීරිය හැර අන්‍ය සමාන චෛතසික 10 යෙදේ. සන්තිර්ණයෙහි යෙදෙන්නේද ඒ 10ය. කුසල විපාක චක්කු විඤ්ඤාණාදී පසෙහි සර්ව චිත්ත සාධාරණ 7 පමණක් යෙදේ. සම්පටිච්ඡනයෙහි ඡන්ද, ප්‍රීති, වීරිය හැර අන්‍ය සමාන 10 යෙදේ. සෝමනස්ස සහගත සන්තිර්ණයෙහි ඡන්ද, වීරිය හැර අන්‍ය සමාන 11 යෙදේ.
උපේක්ෂා සහගත සම්තිර්ණයේහි ඡන්ද ප්‍රීති වීර්‍ය හැර අන්‍ය සමාන දසයේ යෙදේ. අහේතුක ක්‍රියා පංච ద్వාරා වර්ජන චitteහි ඡන්ද ප්‍රීති වීර්‍ය හැර අන්‍ය සමාන චෛතසික දසයේ යෙදේ. මනෝ ద్వාරා වර්ජනේහි ඡන්ද ප්‍රීති හැර අන්‍ය සමාන 11 යෙදේ. හසිත උපාදේහි ඡන්දේ හැර අන්‍ය සමාන 12 යෙදේ. 13 වන පාඩම කාම ශෝබන චitteහි චෛතසික සංග්‍රහය. අන්‍ය සමාන 13ය ශෝබන 25 යන චෛතසික 38 කාම ශෝබනයේහි යෙදෙන චෛතසිකයෝය. ඒ වයින්ද උපේක්ෂා සහගත සිත්වල ප්‍රීතියද ඥාන විප්‍රයුක්ත සිත්වල ප්‍රඥා චෛතසිකයද නොයදේ. අප්‍රමාණ්‍ය හා විරති විපාකවල නොයදේ. ක්‍රියාවල අප්‍රමාණ්‍ය යෙදේ, විරති නොයදේ. මේ කරුණු ටික සිතේ තබා ගත්තහම කාමාවචර සෝබන සිත්වල යෙදෙන චෛතසික පහසුවෙන් සොයා ගත හැකිවනු ඇත. කාමාවචර කුසලයේහි පළමුවන දෙවන සිද්දෙකෙහි අන්‍ය සමාන 13ය ශෝබන 25 යන චෛතසික 38 මේදී සෑමතන්හිම විරතිහා අප්‍රමාණ්‍ය සමහර විට පමණක් යෙදෙන බව මතක තබා ගත යුතුය. තුන්වන සතරවන සිත් ඥාන විප්‍රයුක්ත බැවින් ඒ වායේ ප්‍රඥා චෛතසික හැර ඉතිරි 37 යෙදේ. උපේක්ෂා සහගත බැවින් පස්වන සවන සිද්දෙකෙහි ප්‍රීතිය හැර අන්‍ය සමාන 12ය ශෝබන චෛතසික 25 යන චෛතසික 37 යෙදේ. සත්වන අටවන සිද්දෙකෙහි ප්‍රීතිය හැර අන්‍ය සමාන 12ය ඥාන විප්‍රයුක්ත බැවින් ප්‍රඥාව හැර ශෝබන චෛතසික 24 යන චෛතසික 36 යෙදේ. විපාකේහි පළමුවන දෙවන සිද්දෙකෙහි අන්‍ය සමාන 13ය විරති අප්‍රමාණ්‍ය හැර ශෝබන චෛතසික 20 යන චෛතසික 33 යෙදේ. ඥාන විප්‍රයුක්ත බැවින් තුන්වන සතරවන සිද්දෙකෙහි ඉහත කී චෛතසික 33 ඥානය හැර ඉතිරි 33 යෙදේ. පස්වන සවන සිද්දෙකෙහි ප්‍රීතිය හැර අන්‍ය සමාන 12ය ශෝබන සාධාරණ 19ය ප්‍රඥාව යන චෛතසික 23 යෙදේ. ඒ වයින් ඥානය හැර ඉතිරි චෛතසික 31 සත්වන අටවන සිද්දෙකෙහි යෙදේ. ක්‍රියාසිත්වල පළමුවන දෙසිතෙහි අන්‍ය සමාන 13ය ශෝබන සාධාරණ 19ය අප්‍රමාණ 2ය ප්‍රඥාව යන චෛතසික 35 යෙදේ. තුන්වන සතරවන දෙසිතෙහි ඒ චෛතසිකවලින් ඥානය හැර ඉතිරි 34 යෙදේ. පස්වන සවන සිද්දෙකෙහි ප්‍රීතිය හැර අන්‍ය සමාන 12ය ශෝබන සාධාරණ 19ය අප්‍රමාණ්‍ය 2ය ප්‍රඥාව යන චෛතසික 34 යෙදේ. ඒ වයින් ප්‍රඥාව හැර ඉතිරි 33 සත්වන අටවන සිද්දෙකෙහි යෙදේ. 13 වන පාඩම රූපාවචර අරූපාවචර සිත්වල චෛතසික සංග්‍රහය. මහග්ගත සිත්වල යෙදෙන්නේ අන්‍ය සමාන චෛතසික 13න් විරති 3 හැර ශෝබන චෛතසික 27ය. එහි චෛතසික යෙදීමේ වෙනස වන්නේ ධ්‍යාන 90ය. රූපාවචර කුසල විපාක ක්‍රියා ප්‍රථම ධ්‍යාන සිත් 3හි අන්‍ය සමාන 13ය විරති හැර ශෝබන චෛතසික 23 යන චෛතසික 35 යෙදේ. ද්විතීය ධ්‍යාන සිත් 3හි ඒ චෛතසික වලින් විතර්කය හැර ඉතිරි 34 යෙදේ. තෘතීය ධ්‍යාන සිත් 3හි විතර්ක විචාර දෙකම හැර චෛතසික 33ක් යෙදේ. චතුර්ථ ධ්‍යාන සිත් 3හි විතර්ක විචාර ප්‍රීති 3ම හැර 23ක් චෛතසික යෙදේ. පංචම ධ්‍යාන සිත් 3හි විතර්ක විචාර ප්‍රීති අප්‍රමාණ්‍ය හැර 30ක් චෛතසික යෙදේ. රූපාවචර සිද්ද පංචම ධ්‍යාන සිත්මවන බැවින්
ඒවායේ යෙදෙන්නේද රූපාවචර පංචමධ්‍යාන සිත්වල යෙදෙන චෛතසික 30ය. ලෝකෝත්තර සිත්වල චෛතසික සංග්‍රහය. අන්‍ය සමාන 13ය අප්‍රමාණ්‍ය හැර ශෝබන චෛතසික 23 යන මේවා ලෝකෝත්තර සිත්වල යෙදෙන චෛතසිකයෝය. එහිද චෛතසිකයේදී මේ වෙනස වන්නේ ධානයන්ගේ වශයෙනි. ලෝකෝත්තර ප්‍රථම ධාන සිත් 8හි අන්‍ය සමාන තෙලසය අප්‍රමාණ්‍ය හැර ශෝබන චෛතසික 23 යන චෛතසික 36 යෙදේ. ද්විතීය ධාන සිත් 8හි විතර්කය හැර ඉතිරි චෛතසික 35 යෙදේ. තෘතිය ධාන සිත් 8හි විතර්ක විචාර දෙකම හැර චෛතසික 34ක් යෙදේ. චතුර්ථ ධාන පංචම ධාන සිත් 16හි විතර්ක විචාර ප්‍රීති හැර චෛතසික 33ක් යෙදේ. ලෝකෝත්තර සිත් උපදින්නේ නිවන අරමුණු කොටය. අප්‍රමාණ්‍ය චෛතසික උපදින්නේ සත්වයන් අරමුණු කොටය. අරමුණුවල වෙනස්කම නිසා ලෝකෝත්තර චිත්තේහි අප්‍රමාණ්‍ය නූපදී. මහත්ගත සිත්වල විරති නොය දෙන්නේ ඒ සිත් කසිනාදිය අරමුණුකොටම උපදින බැවිනි. ඉතාම වැඩි ගණනක් චෛතසික එකවර යෙදෙන්නේ ලෝකෝත්තර ප්‍රථම ධ්‍යාන සිත්වලය. කාමාවචර කුසලේහි සාමාන්‍යයෙන් චෛතසික 38ක් යෙදෙන බව කියන නමුත් එහි එක් වරකට යෙදිය හැකි වැඩිම චෛතසික ගණන 34කි. ඉතාම අඩු ගණනක් චෛතසික යෙදෙන්නේ දෙපස් විඥානයේහිය. මෙතෙකින් ද්විතීය පරිච්ඡේදය නිමියේය.